ओ මෙහෙමයි ඇත්තටම ඔමික්‍රෝන් වෙන්න පුළුවන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වෙන්න පුළුවන් අපිට දැන් ප්‍රභේද ගණනාවක් ලංකාවේ පැතිරුණානේ ලංකාවේ මේ ලෝකෙ පුරාම පැතිරෙනවා එතකොට අපිට මෙහෙම ප්‍රභේද පැතිර යන එක වෙනත් කතාවක් නමුත් අපි මේ ප්‍රභේද වලින් ඒ අපිට ආරක්ෂා වෙන ක්‍රමෝපායන් ක්‍රමවේදයන් අපිට තියෙනවා දක්වලා එතකොට ඒකේ ප්‍රධානම දෙයක් තමයි මේ එන්නත්කරණය හරියාකාරව සිදු කරගන්න එක. එතකොට මේක තුන්වෙනි මාත්‍රාව ඒ බූස්ටර් මාත්‍රාව මේ එනකොට ලබා දෙමින් පවතිනවා. එතකොට ඊට අමතරව අපි අපේ පුද්ගලික සනීප ආරක්ෂක කටයුතු ටික සිද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට හරියාකාර දුරස්ථභාවයක් පවත්වා ගන්න ඕන. ඊළඟට දුරස්ථභාවය පවත්වා ගන්න එක මාස්ක් එක හරියට දාගන්න එක. එතකොට හනිසි පරතරය තියාගෙන කටයුතු කරගන්න එක. එතකොට අපි උත්සව ඉතුරු වැඩ කටයුතු සියලුම දෙයක් සිදු කරනවා නම් අපි ඒවා ආරම්භ කරනවා නම් ක්‍රියාත්මක කරගෙන යනවා නම් අපි නියමිත සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ඒ අපගේ ඒ සෞඛ්‍ය අවවාද උපදේශ වලට අනුව ඒවට අනුගත වෙලා කරගෙන ගියොත් මොනම ප්‍රභේදයක් ආවත් අපිට යම් ආරක්ෂාවක් තියෙනවා එතකොට අපිට ඒ ආරක්ෂාව ඔස්සේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් මොකද අපිට ප්‍රභේද ඔමික්‍රෝන් ප්‍රභේදයත් ඩෙල්ටා ප්‍රභේදය වගේම රට ඇතුළට ඇවිල්ලා පැතිරී යාමේ තර්ජනයක් තියෙනවා. එතකොට ඒකෙන් තව හානිදායක තත්ත්වෙ එන්න පුළුවන්. නමුත් අපිට මේවා අවම කරගන්න පුළුවන්. අපි හරියාකාරව සෞඛ්‍ය නීති රීති වලට අපිට සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙලා කටයුතු කරනවා නේද. එතකොට අපි දිගින් දිගටම කියන්නේ ප්‍රභේදයට වඩා අපේ තියෙන මේ බේසික් දේවල් ටික අපි කියන මේ මූලික සෞඛ්‍ය කාරණා වලට අනුගත වෙලා වැඩ කටයුතු කරගෙන ගියොත් අපිට දෙපැත්තම හරි බැලන්ස් එකකින් අරගෙන යන්න පුළුවන් කියන එක. මෙහෙම අපිට මේ කොවිඩ් කියන තත්ත්වයේ අද හෙට ඉවර වෙන තත්ත්වයක් නෙමෙයි. එතකොට දීර්ඝකාලීනව තව විවිධ ප්‍රභේද එන්නත් පුළුවන්. ඉතින් එහෙම හැකියාවක් තියෙනවා. එතකොට මේ තත්ත්වයක් එක්ක අපේ රටේ අපිට එක් කොට්ටාශයක් නෙමෙයි විවිධ කොට්ටාශ ජීවත් වෙනවා මිනිස්සු. එතකොට ඒගොල්ලෝ විවිධාකාරයේ රැකියාවල නිරත වෙනවා. එතකොට සමහරුන්ගේ එක එක විවිධාකාර ජීවනෝපායන් තමයි තියෙන්නේ. එතකොට තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පුළුවන් කමක් හැමෝටම තියෙනවා. මොකද ඒ ජීවිකාවෙන් හම්බ කරගන්න දේෙන් තමයි ඒගොල්ලෝ තමන්ගේ පවුල් නඩත්තු කරගෙන ජීවත් වෙන. එතකොට අපිට එක කොට්ටාශයකට හෝ දෙකකට විතරක් අපිට මේ සම්බාධක දාන වගේ අන්න එහෙම දෙයක් කරන්න බෑ. එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි සෞඛ්‍යංශ වෙතීරට නියමිත සෞඛ්‍ය උපදෙස් ටික අපිට දෙන්න පුළුවන්. ඒ සෞඛ්‍ය උපදෙස් ටික සෞඛ්‍ය අමාත්‍යාංශෙන් දෙයි. එතකොට ඒ අදාළ බලධාරීන් සෞඛ්‍ය උපදෙස් ටික දුන්නට පස්සේ ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙලා නියමිත විදිහට වැඩ කටයුතු ටික කරගෙන යනවා නම් මේ වෙන්න පුළුවන් ඒ කියන්නේ භයානක තත්ත්වය අපිට අවම කරගෙන තියාගන්න පුළුවන්. එතකොට ඒ යම් අපි හිතනකෝ පහුගිය රැලිවලදී යම් අතපසුවීම් සිදු වුණා. හැම පාර්ශවෙම සිදු වුණා. නමුත් අපිට ඒ අතපසුවීම් සිදු වුණේ අපි නිසි සෞඛ්‍ය මාර්ග උපදේශවලට අනුගත වෙලා වැඩ කටයුතු නොකරපු නිසා. නමුත් අපි ඒ අතපසුවීම් සිදු කරගන්න නැතුව නියමිත සෞඛ්‍ය උපදේශවලට අනුගත වෙලා වැඩ කටයුතු කරගෙන ගියොත් ඒක තමයි අපි දිගටම කියන්නේ මේක යම් සම්බරතාවකින් යුතුව ගෙනියන්න පුළුවන් වේවි කියන එක. අපිට සාමාන්‍යකරණයක් කියලා කියන්න බෑ. මොකද තාම කොවිඩ් තත්ත්වය තියෙනවා. එතකොට ඒ කොවිඩ් තත්ත්වය ඇතුළත අපි යම් කිසි රෙගුලාසි වලට ඒ කියන්නේ සෞඛ්‍ය උපදෙස් වලින් යම් ප්‍රමාණයකට අපි ආරක්ෂා වෙලා ඒ කියන්නේ අපිට හිතු මනාපයට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක නෑ. ඉතින් එහෙම යම් මායිම් එක්ක සම් රෙගුලාසිත් එක්ක තමයි මේ කටයුතු ගමන් කරගෙන යන්නේ. එතකොට එහෙන් බැලුවොත් අපිට මේක 100%ක් රට ඇරලා දාලා කියලා කියන්න බෑ. ඒකත් එක්ක අපිට නියමිත සෞඛ්‍ය උපදේශත් එක්ක ඉදිරියට යන්න වෙනවා.